කට උතර නැති වෙන්න කලින් සිග්නල් ඩීප් ක්ලීන් එකකට මාරු වෙන්න. දෛනිකව හමුවන කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ නැංගුවමින් ඊයේ නව ආසාදිතයන් 2450 දෙනෙකු හඳුනා ගනු ලැබුවා. දෛනික ආසාදිතයන් ගණන 2001 වාගියේ අඛණ්ඩව 6 වන දිනටයි. ඉන් වැඩිම ආසාදිතයන් පිරිසක් මාතලේ දිස්ත්‍රික්කෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 311ක්. කොළඹින් 293 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කෙන් ආසාදිතයන් 223 දෙනෙකුද ඊයේ වාර්තා වී තිබුණා. ගෙවුණු පැය 24 තුළ සිදු කළ PCR පරීක්ෂණ සංඛ්‍යාව 11293ක්. කොවිඩ් ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වීම නිසා රාගම ශික්ෂණ රෝහලේ ඇඳන් දාරිතාව මේ වන විට ඉක්මවා ගොස් තිබෙනවා. මේ එම රෝහලේ 26 සහ 30 යන වාටු දෙකෙහි කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර ලබා දෙන ආකාරයයි. රාගම රෝහලේ මේ විදිහ සම රෝගීන් කොරිඩෝවල එතකොට ට්‍රොලිවල තමා තිබෙනවා. මොකක්ද මේකට හේතුව? රෝහලක මෙවැනි තත්ත්ව සාමාන්‍යයෙන් ඕනෑම අනපේක්ෂිත අවස්ථාවක වැඩියෙන් ඇඩ්මිෂන් ආවොත් රෝහලක දකින්න ලැබෙන. මම ඒක හරි කියනව නෙවෙයි. නමුත් මෙවැනි අවස්ථාවක රෝහල් පාලනාධිකාරිය විසින් ඒ අවශ්‍ය කරන පියවර අරගෙන ඒක නිවැරදි කිරීමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. වෙනත් වසංගත රෝග තත්ත්වයන් ඇතිවන අවස්ථාවන්වලදීත් මේ වගේ දේවල් සිද්ධ වෙලා තියෙනවා. අද දිනේදීත් මේ සම්බන්ධයෙන් දැනට ඉදිරියේදී රැස්වීමක් පැවැත්වෙනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාටද වෛරසය ආසාදනය වී තිබෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ රාජකාරිය බාධා කරමින් ඔහුට කෙළ ගැසූ පුද්ගලයෙකු ගිරිඋල්ල පුස්කොළ දෙනිය ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. අදාළ රෝගියාගේ පියා විසින් මෙම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පහර දීමට තැත් කර සාපරාදී බලහත්කාරයේ පෑමක් සිදු කර තිබෙනවා. ඊට අමතරව කෙළ ප්‍රහාරයක්ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට එල්ල කර ඇති බවටයි වාර්තා වෙන්නේ. ඔහු අද දින කුලියාපිටිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ආසාදිතයන්ට සමගාමීව මෙරටින් වාර්තා වන කොවිඩ් මරණවලද ශීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් බරයා ඊයේ තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ 74ත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4645ක් දක්වා ඉහළ යනවා. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසන්නේ කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ උපරිම ධාරිතාවට ළඟා වී ඇති හේයින් මෙය තවදුරටත් වර්ධනය වීම ඉතා අනතුරුදායක තත්වයක් බවයි. මෙය රජයේ මෙන්ම පෞද්ගලික අංශ රෝහලවලටද 100 බලපානු ඇති බව පෙන්වා දෙන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මෙවැනි තත්ත්වයක් යටතේ රට තුළ තිබූ සංචරණ සීමා තවදුරටත් ලිහිල් කිරීම ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් ලෙස පවසනවා. එම නිසා එම සංගමයේ රජයෙන් ඉල්ලා සිටින්නේ දැනට පවතින තත්ත්වය පිළිබඳ නැවත සමාලෝචනයක් කර රට සෞඛ්‍යමය සහ ආර්ථික වශයෙන් ගොඩ ගැනීමට අවශ්‍ය සෞඛ්‍යමය සහ සංචරණ සීමා සංශෝධනයන් ක්‍රියාත්මක කරන ලෙසයි. එම නිවේදනයේ අවසානයට සටහන් කර ඇත්තේ මළගිය අයෙකුට වඩා පණ ඇති රෝගියෙකුට ප්‍රතිකාර කිරීමේ හැකියාව වැඩි යන්නයි. මේ අතර මෙරට කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන යටතේ ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව ලබා දීම බස්නාහිර පළාතේ ස්ථාන රැසකදී සිදුවනවා. රාත්‍රී කාලයේදීත් ජනතාව එන්නත ලබා ගැනීම සඳහා පැමිණ සිටි ආකාරය දක්නට ලැබුණා. ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව ඊයේ දිනේදී පුද්ගලයන් 116,664 දිනකට ලබා දී තිබෙනවා. වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තාවලට අනුව එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති මෙරට සමස්ත පුද්ගලයන් ගණන 1,481,285ක්. මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාවද 125 ඉක්මවා ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොවිඩ් මරණ එන්නත ලබාගෙන තිබෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ තමාට කොවිඩ් ආසාදිතව සිටියදී ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගේ දැඩි උපදෙස් මත එන්නත ලබා ගැනීමට කටයුතු කළ බවයි. වීවා එකතුණු උකුතේ එකක රස උපරිමයි.